අයිබවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සියත මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන් ක්‍රිකට් 2020 ලෝක කිරුළ දින අදට වසර 7ක් පිළිකාකාරක විෂ පොල් තෙල් පාර්ලිමේන්තුවට කොරෝනා මර්ධන ස්පුට්නික් 5 එන්නත් තවත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය. ධනපති පක්ෂවලට එරෙහිව කටයුතු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අනුර අවධාරණය කරයි. මෙවර අවුරුද්ද අමාරු වුණත් එළඹෙන අවුරුද්ද සුබයි. മന്ത്രി 30 කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැසූ අතර එෙහිදී ආනයිනික පිළිකාකාරක පොල්තල් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. මෑතකදී මෙරටට ගෙන්නුම් ලැබූ පොල්තල් බහලුම් තුල පිළිකාකාරක අඩංගු බවට මහත් ආందోරණයක් ඇති වූ අතර මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කර ඇති අනුකූලතා තක්සේරු මගින් පොල්තල් බහලුම් 13ක ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම පිළිකාකාරකයේ අඩංගු බවට අනාවරණය වූ පිරිපහදු නොකළ පොල්තල් ක්‍රූඩ් කොකොනට් ඔයිල් වෙළඳ පොළට නිකුත් නොකළ බවට රජයේ විසින් සඳහන් කළද දැනට වෙළඳ පොළේ ඇති පොල්තෙල් නිෂ්පාදනවල පිළිකාකාරක අඩංගු බවට වාර්තා පළ වී තිබේ. එමෙන්ම දංකොටුව ප්‍රදේශයේ ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක අඩංගු බවට සැකසිත පොල්තෙල් බවුසර්ද හමු වී ඇති අතර ඒවා මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මෙම අනාවරණය සෞඛ්‍යංශ මගින් සිදු කරන තෙක් මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු හෙළිකිරීමක් අදාළ අංශ මගින් මීට පෙර සිදු කර නැහැ. මෙම තත්ත්වය යටතේ රජය මගින් සුරක්ෂිත කළ යුතු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර ජාවාරම්කාර වෙළඳුන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත අසරණ ජනතාව අනතුරේ හෙළා ඇති බව පැහැදිලිව පෙනී යනවා. ඒ අනුව ඇෆ්ලොටොක්සින් අඩංගු මෙම පිරිපහදු නොකළ පොල්තෙල් අලෙවිය වැළැක්වීමට කටයුතු යෙදීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු විය යුතුව තිබේ. වාර්ෂිකව මෙට්‍රික් ටොන් 180,000ක් අවශ්‍යතාවයක් තිබෙනවා. ගෘහස්ත පරිභෝජනය සඳහා මෙට්‍රික් ටොන් 90,000ක්, කර්මාන්ත සඳහා මෙට්‍රික් ටොන් 90,000ක් වශයෙන් මේ වර්ග කළ හැකි බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එවිට අපේ රට ඇතුලේ පොල්තෙල් නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවන නිසා මේ සෑම වර්ෂයකදීම පොල්තෙල් මෙරටට ආනයනය කරලා තිබෙනවා. පසුගිය රජය ඔබතුමන්ලා බාරගන්න අවස්ථාවේදී පොල්තෙල් මෙට්‍රික් ටොන් ආනයනය කරලා තියෙනවා 52,790ක්. ආනයනය කළා තියෙනවා. ඒ අවුරුදු වල ඇතැම් අවුරුදු වල 12 10 දක්වා පොල්තෙල් ආනයනය අඩු වෙලා තියෙන්නේ ෆාම් ඔයිල් ආනයනයට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබා දීලා තියෙනවා. එතකොට පොල්තෙල් වෙනුවට වැඩි වශයෙන් ලංකාවට ආනයනය කළා තියෙන්නේ ෆාම් ඔයිල්. දැන් මේ පොල්තෙල් ආනයනය කරන විට සමස්ත පොල් නිෂ්පාදනයේ අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදය තුල කඩා වැටිලා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය රජයේ තිබෙන විට 2014 දී 1025 මෙට්‍රික් ටොන් ආනයනය කළා තියෙන්නේ යාපාලන ඔබතුමන්ලගේ රජය යටතේ ආනයනය කළා තියෙනවා 9921. 1867කින් ආනයනය කළ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුලදී. ඒ නිසා පිරිසිදු නොකර පොල්තෙල් ආනයනය කළ ඇති බව රජය පිළිගන්නේ දෙයි. ඔව් රජය තමයි මේ ප්‍රථමයෙන්ම පරීක්ෂා කළේ 2016 දී එවකට පැවතුන රජයේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළා තිබෙනවා. කලවම් කරපු තෙල් පිළිබඳ අවශ්‍ය විධිවිධාන ඇතුළත් කළා 2016 දී ගැසට් නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ නිසා කලවම් කරපු තෙල් වර්ග ගෙනීම සඳහා නීතිමය ඉඩ ප්‍රස්තාවක් ලබලා දීලා තියෙන්නේ 2016 ගැසට් නිවේදනයේ මගින්. අපි ඒ ගැසට් නිවේදනයේ අවලංගු කරන්නට කියලා නියම කළා. ඊට පස්සේ ඊයේ දිනේ සිට ෆාම් ඔයිල් විදේශවලින් ආනයනය කිරීම තහනම් කරනු ලැබුවා. ඒ වගේම මෙරට නිෂ්පාදනය කරන කටුපොල් වගාව ගබඩා කරලා තිබුණා. අධිකරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලි තීන්දුවක් ගත්තා. මේ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළා. ජල පෝෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ ජාතික වගකීම ඉෂ්ට කරනවා කියලා. රජයේ මුකුත් ආනයනය කරන්නේ නැහැ රාජ්‍ය ආයතන. හැමදා ලංකා ඉතිහාසයේ මේ භාණ්ඩ ආනයනය කරන්නේ ආනයනකරුවෝ. ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් ඒ කරන අය අධීක්ෂණය කිරීමේ කටයුත්ත රජය කරනවා. පිළිකාකාරක පොල්තෙල් මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ පොත්කලින් තවමත් සමග ජනබලවේගය සමග සිටින බව රාජ්‍ය මාධ්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
දැන් අපි දන්නවා 2016 රිෂාඩ් බද්‍රදීන් අමාත්‍යවරයා විසින් තමයි මේ පොල්තෙල් ගේන ආනයන බලපත්‍රනිකුත් කළේ. ඉතින් මෙවැනි විශ්වාසකහිතයි කියලා ප්‍රකාශ කරන තෙල් ආනයනය කරන්න රිෂාඩ් බද්‍රදීන් අමාත්‍යවරයා දැන් කාත් එක්කද මේ ඉන්නේ? මේවට නීතිමය ඉඩකඩ සලසපු මිනිස්සු කාත් එක්කද ඉන්නේ? තාමත් ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා කරට අද්දාගෙන මේ මන්ත්‍රීවරු කණ්ඩායම. එක්සත් ජාතිපක්ෂ මන්ත්‍රීවරු 52 50කට ආසන පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඒකෙන් විශේෂයෙන්ම මන්ත්‍රීවරු 12කට වැඩි පිරිසක් රිෂාඩ් බද්‍රදීන් අමාත්‍යවරයාගේ සහ හකින් අමාත්‍යවරයාගේ කණ්ඩායම්. ඒ අය තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා අසාර්ථක වෙච්ච පුද්ගලයෝ විසින් බලලෝභයෙන් අද පාලන බලයේ ඩෑගෙන සඳහා බොරු අවලාද දරගෙන මේ රටේ ජනතාව පිළිගන්නේ. ධනපති පක්ෂවලට එරෙහිව කටයුතු කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති 50 අප්‍රේල් ඉල්වරු සමරු උත්සවයට එක්වෙමින් යටත් කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි 1971 පරම්පරාව විසින් ගොඩනගලුවේ පොඩි පොඩි නේද කෙනිත් තිලිවලට විකඩංකාරීවට යට කරන්න පුළුවන් ව්‍යාපාරය. එනිසා දාන්න කවරදාටත් වඩා වැඩි. සතුරා කෝපයට පත් වී තිබෙනවා. එයි සතුරාට ඍජුව මුහුණ දෙන්නේ කවුද? සජිත් ප්‍රේමදාස. කවදාවත් කිසිදු චිත්‍රපටයකදී ප්‍රධාන නළුවට අභියෝග කරන්නේ නැහැ. හරිද? එනිසා ඒව නැහැ. ඒගොල්ලෝ අභියෝගයක් නෙවෙයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ එක පන්තියේ මිනිස්සු, එකට රැකවරණ ලබන මිනිස්සු, එකට සහයෝගයෙන් කටයුතු කරන මිනිස්සු. අද මේ ධනපති පන්තියේ පක්ෂවලට රෙහි ඍජුව කෙලින් හිටගෙන ඉන්න ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ. එක සතුරා දන්නවා. එක සතුරා දන්නවා. එඳ සතුරා අවලාදද? අවශ්‍ය ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා පුත්කලින් 7 රියන තුරුවලින් ජීවිතක්ෂයට පත් වූ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වසරේ අනතුරු වැඩිම කාල සීමාව ලෙස සැලකෙන්නේ අප්‍රේල් මාසයේ 10 20 අතර කාලයයි. මෙම කාල සීමාව තුළ සැලකිල්ලෙන් රිය දහවණිය මෙන්ම වඩාත් සැලකිල්ලෙන් මහමග ගමන් කිරීමටත් රිය දුරන් මෙන්ම පදකින්ද කටයුතු කරන්නේ නම් ඉතා වැදගත් වෙනවා. බීමත් රිය දහවණියෙන් වැළකීම අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය දහවණියේදී සිදුවන වැරදි සිදු නොවීමට වගබලා ගැනීමටත් රිය දුරු මහතුන් කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ ඉතා වැදගත් කාරණාවක් වෙනවා. ඊයේ දිනේ දෙවිනපුර විවිධ ප්‍රදේශ වලින් සිදු අනතුරු වලින් මරණ 7ක් වාර්තා වෙලා තියෙනවා. මේ මරණ 7න් 6ක්ම ඊයේ දිනේදී සිදු රිය අනතුරු වලින් වාර්තා වූ මරණ 1 මරණයක් ඊට පෙර රිය අනතුරක් සිදු වී තුවාල ලබා සිටි පුද්ගලයා ඊයේ දින මිය යාම. ඒ වගේම ඊයේ දින සිදු විය ඇති මාර්ග රිය අනතුරු 7න් 5කම මරණකරුවන් වන්නේ යතුරුපැදිකරුවන් සහ යතුරුපැදිවල පිටුපසින් ගමන් කරන පුද්ගලයින් එක්කයි පදිකේ කණිතරත්තා මගියෙක්. මේ අතර කොළඹ ඇතුළු දුරගමන් සේවා බස් රථ දහවණේ වන ප්‍රදේශ සඳහා අද සිට සිවිල් ඇඳුමින් සැරසෙනු පොලිස් නිලධාරීන් යෙදවීමටත් පොලිසිය පියවරගෙන තිබෙනවා. රියනතුරු වළක්වා ගැනීම හැම දිනාගම යුතුකමක් සහ වගකීමක්. අපි අද දින සිට කොළඹින් ඒ වගේම ප්‍රධාන නගරවලින් පිටත් වන දුරගමන් සේවා බස් රථ සඳහා අහඹු ලෙස සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔවුන් විසින් රියතුරා විසින් මාර්ග නීති උල්ලංඝනය කරන්නේද, දුරකථනයෙන් අමතමින් රිය පදවන්නේද, එමත් නැත්නම් අධික වේගයෙන් බීමත් රිය පදවන්නේද, මේ සියලු කරුණු සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. තවත් ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. රට තුල COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කර තිබුණා.
ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 159 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුද්ගලයින් 137 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 56ක්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 36 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. සමක මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 93,594ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයින් 90,562 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 2,446 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 100ක් තුළ පුද්ගලයින් 9,834 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුළ මෙරට PCR පරීක්ෂණ 5,798ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 10, බත්තරමුල්ල සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එළඹී තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. ජාතික ලේඛනාගාරය සඳහා ඩිජිටල් කෝෂ්ඨාකාරයක් ස්ථාපිත කිරීම. 1940 වර්ෂයේ සිට ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයන්හි සහ නිදහසින් පසු නිර්මාණය වූ වටිනා අධිලේඛන සහ 19 වන ශතවර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් ඇතුළු සියලුම ප්‍රකාශනවල නීතිමය තැන්පතු ජාතික ලේඛනාගාරය තැන්පත් කර තිබෙනවා. මෙයට දෛනිකව විශාල ලේඛන තුකයක් එකතු වෙමින් පවතින අතර ඒ තුළ ඩිජිටල් ප්‍රකාශන සහ ලේඛන, ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන, වෙබ් අඩවි සහ විද්‍යුත් තැපෑලද ඇතුළත් වනවා. ඒ අනුව එම ඩිජිටල් ලේඛනවල විශ්වාසවන්තභාවය සහ අව්‍යාජභාවය සහතික කිරීම සඳහා ඩිජිටල් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමින් ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. මඩකලපුව වවුනියාව සහ යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම. මඩකලපුව සහ වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මෙවැනි විට අවසන් කර තිබෙනවා. එම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි පරිපාලනය සඳහා කළමනාකරණ භාර පිහිටුවීමටත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් එකි ආර්ථික මධ්‍යස්ථානයන්හි ව්‍යාපාර පරිශ්‍ර වෙන්කර දීමටත් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. තේවකාව සඳහා උනන්දු කිරීම පිණිස දැනට ගෙවනු ලබන සහනාධාර මුදල් සංශෝධනය කිරීම. තේ නැවත වගා සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් 4 ලක්ෂයේ සිට රුපියල් 5 ලක්ෂය දක්වා වැඩි කිරීම පිණිස වැවිලි අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ 2020-2025 ඒකාබද්ධ සැලැස්මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. ජලශ්‍රේත්‍රයේ ව්‍යාපෘතිවල පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රසම්පාදන කාර්යයන් සඳහා වෙනත් ආයතනවලට වඩා වැඩි කාලයක් ගතවන බව පෙනී ගොස් තිබෙනවා. එබැවින් ජලනල සහ උපාංග ප්‍රසම්පාදනය මධ්‍යගත ක්‍රමවේදයක් යටතේ සපයා ගැනීමට සහ ඒ සඳහා ඒකක මිල ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් නල එලීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේදීද ඒකක මිල ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. 2021-2022 වර්ෂවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආහාර ද්‍රව්‍ය සැපයීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. 2005-38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක කටයුතු පනතක් පැනවීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. 2017-12 දරන විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව තව දුරටත් දීර්ඝ කිරීම. තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශ්වයන් උනන්දු කරවීම පිණිස අදාළ කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීම පිණිසත් ඒ සඳහා විදේශ විනිමය පනතේ විධිවිධාන පරිදි නියෝග නිකුත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. මෙවර අවුරුදු සමය අපහසු ලෙස සැමරීමට සිදුවුවත් එළඹෙන අවුරුද්ද ඉතා සුබදායක බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මුකුත්ම නැති වෙලාවේ බන්දුළු ගුණවර්ධන ඇමතුමා කිව්වා රුපියල් 1000කට බඩු මල්ලක් දෙනවා කියලා. සමහර වෙලාවට අපි දන්නවා මේ රුපියල් 1000 බඩු මල්ලෙන් අවුරුදු කන්න බෑ. කේජු කෑල්ලම කේක් ගෙඩියම කන්නේ නැතුව පොඩි කෑල්ලක් හරි කන්න මේ අවස්ථාවේ අරගෙන දෙනවනම් ඒකේ වාසිය ගන්න ඕන. හැබැයි බඩු මිල වැඩි කියලා ලෝකාර්ථික තත්ත්වයත් එක්ක අපේ රටේ ආර්ථිකයත් වැටිලා නම් තියෙන්නේ. බඩු මිල අඩු කරන්න ක්‍රමවේදයක් නැතිනම් රටේ නිෂ්පාදන ව්‍යාපෘති පහුගිය කාල සීමාව තුළ උනේ නැතිනම් මොකද්ද අපි රජයක් විදියට කරන්නේ? ශනිකව අපිට කරන්න බෑ. හැබැයි අපි වගකීමෙන් කියනවා මේ අවුරුද්දෙත් අපිට ටිකක් අමාරුවෙන් අවුරුදු කන්න වෙයි. මෙවර අවුරුද්ද අමාරුවෙන් කන අපිට අනාගතයේ සෑම අවුරුද්දක්ම හොඳින් අවුරුදු කන්න පුළුවන් යුගයක් බිහි කිරීමේ වගකීම ආණ්ඩුව ගන්නවා කියන කාරණාව මතක්. විරාමෙන් අනතුරු අවධානය ක්‍රීඩා පොතක් වෙත. 2014 වසරේ පැවති 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්වීඩන් බවට ශ්‍රී ලංකාව පත්ව අදට වසර 7ක් සපිරෙනවා. එම තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශක ලෙස සියත FM අප සහෝදර නාලිකාව කටයුතු කර තිබීම විශේෂත්වයක්. 1996 ක්‍රිකට් ලෝක ශූරතාවයේ දිනගත් සමය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉතා ස්වර්ණමය යුගය බවට පත් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරමක අගාධයකට ඇද වැටුණා. කෙසේ වෙතත් 2014 වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් මෙන්ම කණ්ඩායම් හැඟීමත් මැනවින් ඉදිරියට එන්නේ ලෝක කුසලානයක සිහිනය සැබෑ කිරීමේ පියවරක් ලෙසයි. ඉතාම කටුක අභියෝග රැසක් මැද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2020 ලෝක ජයග්‍රහණය වෙත ගිය 2014 තරගාවලිය වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලයටද සුවිශේෂී වුණා. සිංහයින් යළි අවදි කිරීමේ සටන සියතට දරාගත් සියත 2014 වසරේ 2020 ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලි විකාශක බලය හිමි කරගත්තා. බොහෝ දෙනෙක් එදා මෙම තරගාවලියේ විකාශන අයිතිය පවා ලබා ගැනීමට කටයුතු නොකර අහක බලද්දී සියත ජාතික වගකීමක් ඉටු කරමින් තරගාවලියේ ගුවන්විදුලි විකාශන හිමිකාරීත්වය ලබා ගත්තා. බංග්ලාදේශයට පවා ගොස් තරඟ විස්තර සජීවීව ඔබ වෙත ගෙනෙන්නට සියත ගුවන්විදුලිය කටයුතු කරද්දී පන්දුවෙන් පන්දුව එසැන තොරතුරු ශ්‍රී ලංකීය ජනතාවට එසැනින් පිළිණ කරන්නට අප කටයුතු කළා. ප්‍රබල රටවල් 10ක සහභාගීත්වයෙන් පැවති 2020 ලෝක ශූරතාවේ ඒකාණ්ඩ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 4කට සහභාගී වෙමින් ඉන් තරඟ තුනක් ජයගෙන අවසන් පූර්ව අටට ප්‍රවිෂ්ඨ වුණා. එහිදී ප්‍රබල කොදෙව් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 2020 ලෝක ශූරතාවේ 2014 අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා. මේ කාණ්ඩයේ ප්‍රබලින් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම තමන් මූලික වටේ සහභාගී වූ තරඟ 4ම ජයගෙන දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව අටට සුදුසුකම් ලබන්නේ අපරාජිතින් ලෙසයි. එම තරඟයේද කඩුලු 6කින් ඉන්දියාව එදා ජයග්‍රහණය කළා. ඒ අනුව අපරාජිත ඉන්දීය කණ්ඩායමත් පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායමත් බංග්ලාදේශ ශ්‍රියා ඊ බංග්ලා ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට 2014 වසරේ අප්‍රේල් මස 6 වෙනිදා අදවන් දිනක සහභාගී වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලසිත් මාලිංග අවසන් මහා තරගයේ කාසිය වාසිය තමන් සතු කරගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට අවස්ථාව හිමි කර දුන්නා. මෙදී ප්‍රබල ක්‍රීඩක විරාට් කෝලි ලකුණු 77ක් ලබා ගනිද්දී රෝහිත් ශර්මා ලකුණු 29ක් ඉන්දියා කණ්ඩායමට එක් කරන්නේ ඔවුන්ගේ ලකුණු පූර්ව පන්දු අර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 130ක් ලෙස සන්තුවන් කරමින් They do come back for two, direct hit, they'll go upstairs. Virat Kohli out. 19 runs have come in the last four overs. ලකුණු 131ක ජයග්‍රහණ ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටියට පැමිණෙන්නේ යලිත් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ගෙනේ මේ බලාපොරොත්තුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් පළමු කඩුල්ල ලකුණු 5කට සීමා වුවත් ඉන් අනතුරුව සිය වගකීම් මැනවින් ඉටු කරන ප්‍රවීණතම ක්‍රීඩකයන් දෙදෙනා වන කුමාර් සංගක්කාර නොදෙවි ලකුණු 52ක් සහ මහිල ජයවර්ධන ලකුණු 24ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ශක්තිමත් කළා. අවසන් පන්දුවාර කිහිපය ඉතා තීරණාත්මක වෙද්දී තිසර වේගවත් ලකුණු 23ක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොදෙවි සංගක්කාර සමග ගෙන දෙන්නේ පන්දුවාර 17යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට 2014 පන්දුවාර 20 ලෝක ශූරතාවේ හිමි කර දෙමින් Now has he got it? Yes, he has. Sri Lanka, the new champions of the ICC World T20. Well played. තරගේ වීරය සම්මානය කුමාර් සංගක්කාර දිනාගනිද්දී තරගාවලියේ වීරය සම්මානය විරාට් කෝලි හිමි කරගත්තා. මේ අභිමානනීය 2020 ක්‍රිකට් ලෝක ශූරතාවය 2014 වසරේදී දිනා අදට වසර 7ක් සපිරෙද්දී එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග අත්වැල් බැඳගනිමින් තරගාවලියේ උණුසුම ශ්‍රී ලාංකීය ජනතාව අතරට ගෙන ආ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය එදා අපට ලෝක ශූරතාවය දිනා දුන් සමස්ත ක්‍රීඩකයින්ටත් ක්‍රීඩා පරිපාලනයටත් ස්තුතිය මෙලෙස පිරිනමා සිටිනවා.
සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න